සියවස් කිහිපයක් පුරා අභිරහසක්ව පැවති බර්මිඩා ත්‍රිකෝණයේ සත්‍ය හෙළි කිරීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව සිටිනවා. වර්ග කිලෝමීටර 500,000 ප්‍රදේශයක් අයත් වන බර්මිඩා කලාපයේ සැලකෙන්නේ ලෝකයේ අභිරහස් කලාපයක් ලෙසයි. ඒ මේ වන තෙක් ගුවන් යානා 75ක් නාවික යාත්‍රා මෙන්ම විශාල නෞකාවන් දහස් ගණනක්ද බර්මිඩා ත්‍රිකෝණයේදී අතුරුදන්ව තිබීම හේතුවෙන් මෙම තත්වයට හේතුව ලෙස දශක ගණනාවක් පුරා විද්‍යාඥයන් විසින් විවිධ මත ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අතර පිටසක්වල පැහැර ගැනීම බර්මිඩා සාගරයේ කාන්දම් ශක්තිය වෙනත් ලෝකයකට එහරහා දොරටුවක් බිම හෝ වෙනත් සතුරු බලපෑමක් යන කරුණු දක්වුණා. එහෙත් ඊට දාලව සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ බර්මිඩා සාගරය තුළ ක්ෂණිකව වායු බෝම්බ නිර්මාණ වීම මෙම තත්වයට හේතු වන බවයි. ක්ෂණිකව කිලෝමීටර ගණනක් බලපාන කලාපයක වෘත්තාකාරව මතුවන වායු ධාරාවන් පැයට කිලෝමීටර 170ක වේගයෙන් ඉවතට විසිවී යන බවයි මෙහිදී හෙළි කර ඇත්තේ. ක්ෂණිකව මතුවන වායු ධාරාව පුපුරා ක්ෂණිකව ඉවතට යන බැවින් ඒවා වායු බෝම්බ ලෙස හඳුන්වා දී තිබෙනවා. බර්මිඩා අහසේ මතුවන මෙම වායු ධාරාවන්ට ගුවන් යානා හසු වුවහොත් ඒවා ක්ෂණිකව විනාශ වීමක් හෝ ඇතට විසියාමක් සිදුවන බවයි විද්‍යාඥයන් පවසන්නේ. මෙවන් ක්ෂණික වායු බෝම්බ බර්මියුඩා මුහුද මත අඩි 45ක් උසින් කිලෝමීටර ගණනක් දුරට බලපාන බවද හෙළිව තිබෙනවා. ඊට හසු වන නෞකාවකට හෝ කිසිදු සමාවක් නොලැබෙනු ඇති බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. ඔවුන් මෙම තත්ත්වය තහවුරු කිරීම සඳහා ඡායාරූප සාක්ෂි කිහිපයක්ද ඉදිරිපත් කර තිබෙනවා. ඒ සන්නිවේදන චන්ද්‍රිකා මගින් ගනු ලැබූ දර්ශනයයි. වසරකට ගුවන් යානා 4ක් සහ වසරකට නෞකා 20 බෙගින් බිලිගත් බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස සම්බන්ධයෙන් විද්‍යාඥයන් තවදුරටත් පරීක්ෂණ මෙහෙවනවා.